හර්ධනයක් ප්‍රශ්නයක් වේදනාවක් නැති ජීවිතයක් සොයාගන්න අපහසුයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවිතේ පිළිගත්තහමත් කිසිදා ප්‍රශ්න ගැටලු කුණාටු එන්නේ නැහැ කියලා කියන්න බෑ. හිතන එකත් මුලාවක්. මොකද ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ සුභාරංචිය දුකෙන් තොර ජීවිතයක් ගැන නෙමෙයි. දුක මැද ප්‍රීතිය හා බලාපොරොත්තුව ලැබිය හැකි ජීවිතයක්. මේ දුක් වේදනාවල් කරදර මැද ඒවා දරා ගැනීමට අවශ්‍ය වන ශක්තිය, ධෛර්යය, සවිය උන්වහන්සේ අපට ලබා දෙයි. අපි යම් ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ පෑවහම කනස්සලු වෙමින් නොසිට අපේ වේදනාව දෙවියන් වහන්සේට ප්‍රකාශ කරන්න පුළුවන්. යාකොබ් 5:13 ඔබ අතරින් යමෙක් දුක් විඳී නම් ඔහු යාඥා කරාවා. මේක හරිම වැදගත්. හැබැයි ඊට වැඩිය හුඟක් වෙනස් විදියටනේ මේ කිතුබැතිය තුල අදත් ගොඩක් දේවල් සිදු වෙන්නේ. ඇදිලිවන්තුට ප්‍රශ්නයක් දුක් වේදනාවක් ඇති වුණාම සමහරු මේ කරන් හැමතැනටම දුවන. හැම දිනාටම ප්‍රශ්නේ කියන. සමහරු මේ හාස්කම් කරන්නන් සොයමින් ඇවිදිනෝ. ඉතින් ඒ වගේ තැන් වලට ගිහිල්ලා වැරදි අනාගත වාක්‍ය දීලා ඒවායෙන් කලකිරිලා ක්‍රිස්තියානි ජීවිතය කාබාසිනිය කරගත්ත අය බොහෝ ඉන්නවා. අනේ ඒ වගේ තත්ත්වයකට නම් වැටෙන්න එපා. ඉතින් මේ අපි මුහුණ දීලා තියෙන මේ දුක් වේදනාව නැත්තම් ප්‍රශ්නය ගැටලුවට මේ අවුල් භාවයට බයිබලයේ සඳහන් කරන ක්‍රමය අනුගමනය නිකරුවහම තමයි මේ දුක් වේදනා තවත් දුර දිග යන්නේ. දැන් මේකෙදි කියනවා යමෙක් දුක් විඳී නම් ඔහු යාඥා කරේවා කියලා. එතකොට තමන්ගේ ප්‍රශ්න උදෙසා තමන් යාඥා කිරීම ගොඩක් වැදගත්. අපි අනිත් අයටත් යාඥා කරන්න කියන එකේ ගැටලුවක් නැහැ. හැබැයි ඊට පෙර මේක කියන්නේ යමෙක් දුක් විඳින නම් ඔහු යාඥා කරේවා කියලා. ඉතින් අපි කරන්න තියෙන්නේ අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නය ධන ළඟ නතර කරන්න ඕනේ. අන් සෑම මේ දේව ධර්මයකට වඩා ධනේ දේව ධර්මය වැදගත් කියලා එක ගුරුවරයෙක් පවසලා තිබුණා. ඒ නිසා අපේ ප්‍රශ්නේ අපේ ධන හිස පාමුල නතර කරගත්තොත් ඒකෙන් ආශිර්වාදයක් වගේම ඊට අන් අයගේ අවශ්‍යතාවයන්ද ඔබ ධන ළඟ නතර කරගන්න කෙනෙක් බවට පත් වෙලා ආශිර්වාදයක් වෙනවාමයි. දුක්ඛ කරදර කාංසාව සිතට කොච්චර තිබුණත් යාඥාවෙන් අපි ඒක සමිඳුන්ට ඔසවමු. උන්වහන්සේ අපේ යාඥාව අසන බව විශ්වාස කරමු. ජීවිතයේ දුක වේදනාවල් පැමිණෙන විට නොසලී ධනින් සිටීමට උන්වහන්සේ අපේ එක එක්කෙනාව දිරිමත් කරනසේක්වා. ජේසු පීටයි. සුබ දවසක්.